පුංචි කරවිලවැල් හතරක්. එක වැලක් අනිත් කරවිලවැල් තුනට කියනවා මම නම් කවුරු හරි මට යන්න මැස්සක් හදලා දුන්නම ඒ මැස්සට වෙලා ලස්සනට වටපිටාව බල බල සතුටින් ඉන්නවා. ඒ කරවිලවැලේ නම නීලා. ඒක අහපු අනෙක් කරවිලවැල් තුනෙන් එකක් මෙහෙම කියනවා. මම නම් තනියම ගිහින් මට හිතෙන ලොකු ගහක් තෝරාගෙන ඒ ගහේ යනවා. එහෙම කිව්ව වැලේ නම මාරි. ඒ දෙබස අහගෙන හිටපු ලීසා කියන කරවිලවැල මෙහෙම කිව්වා. මම නම් ඔයා වගේ ලොකු පොඩි ભેද හොයන්නේ නැහැ. කොහොමත් හැම ගසක්ම සමයි කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා මම මංගාවට එන ඕනම ගහක් තෝරගන්නවා. ලීසා ටිකක් අමුතු අදහස් තියෙන්නේ. මාරි කියපු දෙයට එයාට හිතරි දුනා. ලොකු ගස් විතරද වැලක් තෝරගන්න ඕන. හැම ගහකටම තියෙන්නේ එකම අයිතියනේ. ලීසා තවත් කියුවා. ඉතිරි කරවිලවැලේ නම වීනා. එයා මොනවත් කිව්වේ නැහැ. නීලා, මාරි, ලීසා කියපු කතා අහගෙන හිටියා. නීලා ගොවි මහතා හරි ලස්සනට හදපු මැස්ස මුලට ගිහින් ඒක දිගේ ගියා. ඒක හරිම ලස්සන රටාවකට හදලා තියෙන්නේ. දැක්කම ආසා හිතෙනවා. බලන්නකෝ නීලා අනිත් අයට කිව්වා. නීලාට ආහාර පාන සොයන්න මහන්සියක් ඇත්තෙම නැහැ. ඒ සියල්ල ගොවි මහතා කලට වෙලාවට දුන්නා. ඒ නිසා නීලාට පොළව පුරා මුල් දුවවන්න වැඩි අවශ්‍යතාවයක් උනේ නැහැ. මාරි ටිකක් දුරට ගියා. ඒ එයාගේ හිතට හරියන ගැළපෙන ලොකු ගහක් හොයන්න. මාරි කොහොඹ ගසක් ළඟ නැවතුණා. ලොකු ගසක් මටම ගැළපෙනවා. හිතෙන් තමාටම කියාගත්තා. මාරි කොහොඹ ගස දිගේ යන්න පටන් ගත්තා. නමුත් කොහොඹ ගස වැඩිය මාරිව ගණන් ගත්තේ නැහැ. කොහොඹ ගස හැම වෙලාවෙම කිව්වා මගේ ගුණය ඔයාට වඩා වැඩි. ඒ නිසා මම වටපිටාවට පේන්න ඉන්නම්. ඔයා වැඩි උඩට එන්න ඕනේ නැහැ. මාරි කොපමණ උත්සාහ කළත් කොහොඹ ගසේ ඉහළට එන්න ඉඩක් දුන්නේ නැහැ. එයා දිගටම නැගී හිටින්න පොරබදමින් කාලෙ ගෙවි ගියා. ලීසා සමාජවාදී. හැම ගසක්ම එකයි කියන මතයේ හිටියා. ඒ වගේම මාව තෝරගන්න ගහක් එක්ක තමයි මගේ අනාගතය ගෙවන්නේ කියා ඉතා හොඳ සමාජශීලීව කල්ගත කරා. එහෙම කාලෙ ගත වෙනකොට එයාව හොයාගෙන ආවේ පන් ගසක්. මුලින්ම නීලාටයි මාරිටයි හිනා ගියා. වීනා කිසිවක් කීවේ නැහැ. ලීසා හැම ගසකටම තියෙන්නේ එකම අයිතියක්. ඇයි ලොකු පොඩි ભેද හොයන්නේ? මම මේ පන් ගසෙම යනවා. ටිකක් කේන්තියෙන් නීලයි මාරි දෙස බලා ලීසා කිව්වා. ලීසා පන් ගසේ එතෙන්න මහ වෙහෙසක් ගත්තා. ලිස්සල වැටුණු වාර අනන්තයි. නමුත් කොහොම හරි කාලයක් යනකොට ලීසා පන් ගසේ මුදුනටම ආවා. ටික දවසක් යනකොට ලීසා වැඩිපුර ඒමේ අත බලනකොට පන් ගස කඩා වැටුණා. පන් ගසට ලීසාව දරන්න බෑ. ලීසා අනිත් අය දිහා බලන්නේ නැතුව තනිවම පන් ගස නැගිටවන්න උත්සාහ කළා. අන්තිමට ලීසා එයාටවත් නැගිටින්න බැරි ගෝටයක් වගේ වුණා. වීනා මේ හැම කෙනා දිහාම බලාගෙන හිටියා. එයා තනියම මහ පොළව දිගේ ඒමේ අත ගියා. කවුරුත් එයාට නැගිටින්න අත දුන්නේ නැහැ. ඒත් මහ පොළව එයාට ඇති තරම් එහෙ මෙහෙ යන්න ඉඩ දුන්නා. නීලා, මාරි, ලීසා තුන් දෙනාටම එක මුල් පද්ධතියකින් තමයි කෑම වතුර හොයන්න තිබුණේ. නමුත් වීනාට කැමති විදිහට මුල් දුවවන්න මහ පොළව ඉඩ දුන්නා. එයාගේ හැම වැලකින්ම මුල් පොළවත් එක්ක එකතු වුණා. වීනාගේ ගුණය හා අලංකාරය දැනගෙන හිටපු මහ පොළව වීනාට හොඳින් පැතිර යන්න නිදහස දුන්නා. ගොවි මහත්තයාගේ මැස්ස දිගේ ගිය නීලාට නිදහස සීමා වුණා. එයාට ඕන විදිහට මැස්ස දිගේ යන්න නීලාට ඉඩක් නැහැ. ගොවි මහතා තමයි නීලාගේ ගමන තීරණය කළේ. මල් හැදෙන කාලෙදී හරි ආඩම්බරෙන් වගේ නීලා හිටියා. ගොවි මහතා නීලාව කෘතිම මල් වලින් සැරසුවා. ඒ නිසා ස්වභාවයෙන් ආ පෙනුමට වඩා වෙනස් විදිහකට නීලා මලින් සැරසිලා හැමෝගෙම ඇස් නීලා දිහාට හැරුණා. ගොවි මහතා නීලාව මාරිට, ලීසාට, වීනාට නැති නවීන හා කෘතිම සැරසිලි වලින් ලස්සන කළා. ඇය මහත් ආඩම්බර වුණා. කාටවත් නැති තරම් පහසුකම් නීලාට ලැබුණා. ඇය ධනවත් පෙනුමෙන් ආඩම්බරෙන් හිටියා. ඒ අතර මාරි කොහොඹ ගසේ ඉහළට එන්න හැමදාම පොර බැදුවා. ඒත් කොහොඹ ගස එයට ඉඩ දුන්නේ නැහැ. ඔයා ආවත් මගේ වැඩේමනේ කරන්නේ.
ඔයා පාමුලටම වෙලා ඉන්න මේ වැඩේ මම බලා ගන්නම් කොහොම ගස මාරිට කිව්වා මාරිට වටපිටාව හා සුන්දරත්වය බලන්න ලැබුණේ නැහැ ඇය කොහොම ගසේ එතිලා උඩට එන්න උත්සාහ කරන හැම වෙලාවෙම කොහොම ගස බාධා කළා මාරිට අවශ්‍ය ආහාර පාන ආදියත් හරි අඩුවෙන් තමයි කොහොම ගස දුන්නේ ඒ නිසා මාරි මන්ද පෝෂණයෙන් පෙළුණා ඇය තනියම ගොඩක් ඇඬුවා කාගෙන්වත් ඇයට උදව් ගන්නත් බෑ මම තනියම තෝරගත්ත ගමන යයි සිතමින් නිහඬව කල් ගෙව්වා මාරිට මලින් සරසලා ලස්සනට තියන්න කොහොඹ ගසට උවමනාවක් නැහැ මාරි එයාගේ යාළුවන්ට නොපෙනෙන්න කොහොඹ ගස මුල රහසෙන් වගේ ජීවත් වුණා ලීසා පන් ගස නැගිටවන්න ගොඩක් උත්සාහ කළා නමුත් ඇයට ඒක කරන්න බැරි වුණා හැම උත්සාහයකින්ම උනේ ලීසාට පැටලිලි සහගත වෙන්න. අන්තිමට ලීසා ගෝටයක් වගේ පැටලිලාම දිවි ගෙව්වා. වරින් වර පන්ගස නැගිටවන්න උත්සාහ කළා. ලීසාම නැවත පැටලුණා. තමුන්ට වැරදුණු බව අනිත් අය දැනගන්නවාට ලීසා කැමති වුණේ නැහැ. ඒ නිසා එයා සතුටින් ඉන්නේ කියලා පෙන්වන්න මලකින් දෙකකින් සැරසෙන්න ලීසා නිතරම උත්සාහ කළා. මහපොළව වීණාට සිතේ ඇති විදිහට හැසිරෙන්න ඉඩ දුන්නා. ඒ මහපොළව හොඳටම වීණාව හඳුනාගත්තු නිසා වීණා මොන දේ කළත් තමන්ට අවශ්‍ය තිත්ත ගුණය හැර වෙන යමක් නොදෙන බවත් වෙන ගුණයක් තමන්ට දෙන්න උත්සාහ නොකරන බවත් මහපොළව දැනගෙන හිටියා. ඒ නිසා වීණාගෙන් වෙනත් වැලක ගුණය මහපොළව බලාපොරොත්තු වෙන්නේ නැහැ. වීණාට හිතමිතුරන් ගොඩක් හමු වුණා. නමුත් වීනා ඒ අය වගේ සැරසෙන්න ඒ අයගේ ಗುಣ Taman සතු කරගන්න උත්සාහ කළේ නැහැ. Tamanගේ ගුණය සියදහස් ගුණයකින් වැඩි කරගන්න පොළවේ සාරය ගන්න සෑම තැනම මුල් විහිදුවන්න පොළව වීනාට ඉඩ දීලා තිබුණා. ඒ නිසා වීනාට වෙන අයගේ ගුණයෙන් සැරසෙන්න උවමනා වුණේ නැහැ. වීනා ස්වභාවික විදිහටම අලංකාර වෙන්න මල් වලින් සැරසුණා. මහපොළව ඒ දිහා බලා සතුටු වුණා. බොහෝම අස්වාභාවිකව ධනවත් විදිහට કૃතිමව සැරසුණු නීල අධිහා වටපිටාවේ අය වැඩිපුර බලන්න ගත්තා. නීලා මහත් ආඩම්බරයෙන් කල්ගත කළා. ළඟ වගේම දුර ඈත පළාත්වල ඉන්න කෘමීන්ටත් පණුවන්ටත් නීලා ගැන අහන්න ලැබුණා. કૃතිමව මහත් අලංකාරයෙන් සැරසිලා ඉන්න නීලාව බලන්න ඒ අය දහස් ගණනින් ආවා. ගෝවි මහතා සැර දුමක් විදලා ඒ හැමෝම මරා දැම්මා. අනවශ්‍ය કૃතිම සැරසිලි නිසා නීලාගේ යාළුව ගොඩක් මැරිලා ගියා කියලා නීලට වැඩි තේරුමක් නැහැ. ඇගේ ආඩම්බරය නිසා ඒ කිසිවක් වටහා ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් නීලා මල් වලින් පල ලබා දෙන්න සූදානම්. නීලාට බර දරන්න බැරි තරම් කරවිල පල හටගත්තා. ගෝවි මහතා නීලාට වරින් වර උදව් කළා ඒ පලවල බර මැස්සට ලබා දෙන්න. කොහමුණත් දැන් නීලාගේ අලංකාරය පෙරතරම්ම නැහැ. કૃතිමව වැඩි දියුණු කළ විශාල ආභරණයකින් සැරසිලා ඉන්න නීලාට දැන් මේ බර දරන්න අමාරුයි වගේ. මාරි කොහොඹ ගස මුලම සැඟවී සිටියා. ඇයට සැරසෙන්න මල් පල අහිමි වුණා. කොහොඹ ගස ඇයව සරසන්න අකමැති වුණා. ඒ නිසා ඇය සියල්ලටම රහසින් කොහොඹ ගස මුලම දිවි ගෙව්වා. ලීසා දැන් හිතාගන්නත් බැරි වැල් ගාලක්. ඇය අතපය දමා නැගිටින්න උත්සාහ කළත් ඇය පැටලෙන්නේ ඇගේම කොටසකයි. කවදාවත් ඇයට ගොතාගත් පැටලුමින් ගැලවෙන්න බැරි වුණා. වීණා හරි සතුටින් නිදහසෙන් කල් ගෙව්වා. ඇයට ස්වභාවිකව ඇයට අවශ්‍ය තරමින් මලින් සැරසුණා. පල හටගත්තා. ඒ එක පලයක්වත් Tamanට බරක් උනේ නැහැ. ඒවා වැඩි දිගට නැතුව රවුම්ව පෝෂණයෙන් හැදුණා. ඒ අතර නීලා දරන්න බැරි තරම් බරක් උසුලාගෙන නමුත් ආඩම්බරෙන් තම පළයන් දිහා බලාගෙන හිටියා. දවසක් ගෝවි මහතා ආවා. ඇවිත් ඇයගේ සියලුම පළයන් කඩා උරේක දමා හිර කළා. නීලාට දරා ගන්න බැරි වුණා. ඇයට මේ විදිහට කරන්නේ කලින් හොඳින් සලකපු ගෝවි මහතාමයි. ඇයට පළයෙන් හිස්සුණු තමන් දිහා බලන්නත් දුකයි. ඇය දුකෙන් මැලවිලා ගියා. ගෝවි මහතා ඇයව අත්හැරියා. ඇයට ආහාර පාන නැතිව මැලවී ගියා. දින කිහිපයක් ගත වී ගියා. නීලාට කොපමණ කල්ද කියා හරියටම මතක නැහැ. ගෝවි මහතා නැවත පැමිණියා.
නීලා සතුටින් ඒ දෙස බැලුවා. තමන්ට ආහාර පාන නැවත ලැබෙන්නයි යන්නේ. නමුත් ගොවි මහතා ලොකු උදළු තලයකින් ගසා නීලාව මුලින් උදුරා දැම්මා. ඇය කොනක මිය යමින් සිටින විට බොඳ වූ දැස්වලින් යමක් දිස්සුණා. ලස්සන ආලෝකයක්. දිලිසෙන ආලෝකයක්. ඒ සෙමෙන් සෙමෙන් තමන් වෙත ළඟා වුණා. ඇයට මහත් සතුටක් දැනුණා. නමුත් ඒ සුළු මොහොතයි. ඇය දැවි යනු ඇයට දැනුණා. ගිනි තිබ්බේ නැත්තම් රෝග අලුත් භෝගවලට එනවා. ගොවි මහතා කියනවා නීලාට යාන්තමින් ඇහුණා. මොහොතකින් ඇය අළු වෙලා ගියා. වීනා ඉතා සතුටින් දිවි ගෙව්වා. ඇයගේ ඵලයන් මෝරා ඉදී රතුවන් ඇට මිතුරන් නැවිත් බෙදාගත්තා. මහ පොළොවට ඒ මත රැඳෙන්නට හැම පහසුකමක්ම දුන්නා. කුරුල්ලන් ඇවිත් ඇයගේ ඊළඟ පරපුර හදාගන්න අරන් ගියා. ඇය සතුටින් කල් ගෙව්වා. ඇය ඇයගේ ගුණය නිහඬවම පරිසරයට ලබා දෙමින් බොහෝ කල් ගෙව්වා.